්‍රංශ රජයට අත් රියුනියන් දෙවයිනට නීති විරෝධී ලෙස යාමට පුද්ගලින් හැත්තෑ දෙෙනකු බහදුන දිවර යාත්‍රාවකින් හලාවත සිට ගමන් ආරම්භ කරතිබුණේ ඉකුත් ජනවාරි විසි හතර වනදායි. පසුගේ පෙබරවාරි හතර වනදා එහි ලගාවී ඇති පිරිස අතර මාස අටක බිලිඳෙකු ඇතුළු කුඩාදරුවන් පස්දෙනෙක් සහ කාන්තාවන් අට දෙනෙක් ද වනවා. මෙලෙස ප්‍රංශයට රැගෙන යන බව පවසා මෙරට පුද්ගලයින් මුලාකර ජාවාරම්කරුවන් ප්‍රංශයේ කොලනියක් වන බටහිර ඉන්දිය සාකර කලාපේ දකුණු අප්‍රිකාවට ආසන්නව පිහිටි ඉතා අඩු පහසුකම් සහිත නොදියුණු දිවයිනක් වශයෙන් සැලකෙන රීයුනියන් දිවයිනට ඔවුන් රැගෙන ගොස් තිබෙනවා. නීති විරෝධී ලෙස රීයුනියන් දූපතට ළඟා වූ 70 දෙනෙකුගෙන් සමන්විත පිරිසෙන් 64 දෙනෙකු ප්‍රංශ රජයට අයත් විශේෂ ගුවන් යානයකින් අද පස්සුරුවේ මෙරටට පැමිණියා. අනතුරුව ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් අනතුරුව ගොන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ වෙත යොමු කෙරුණා. එමෙන්ම නීති විරෝධීව විදේශගතවීම සඳහා සෙම්ලාණ්ඩුව මුතුකණ්ඩිය දෙවනි ගම්මානයේ නිවසක රැඳී සිටියදී පුද්ගලයින් 22 අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිසද රීයුනියන් දිවයිනට යාම සඳහා සූදානමින් සිටි බවයි වාර්තා වන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකාය නාවික හමුදාව සමග එක්ව සිදු කළ මෙහෙයුමකදී පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර වැන් රථයක් සහ මෝටර් රථයක්ද මෙහිදී ඔවුන් සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර මෙම මිනිස් ජාවාරම් මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු තිස්සමහරාම පන්නිකමුව ප්‍රදේශයේ නවාතන්පලක සිටියදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදීද නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා හෙට පිටත්වයාවට නියමිතව සිටි තවත් පිරිසක් තිස්සමහරාම ප්‍රදේශයේම ලැගුම්හල් දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මුහුදු ගමනට භාවිත කිරීම සඳහා සූදානම් කර තිබූ බෙහෙත් වර්ග ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක්ද බොට්ටුව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් සහිත ලොරි රථයක්ද නිලධාරීන් සෙබාරයට ගෙන ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ.